වෙනකොට මගේ මමි ඩැඩි ආන්නයට කැමැත්ත දීලා ආන්නයාගේ මමි කෙනු ඩැඩි කෙනු කැමැත්ත අරගෙන අපේ වෙඩින් එකට ඩේට් එකම ලෑස්ති කරගෙන ඇවිල්ලා. එතකොට ආන්නයා ආන්නයට නෝ ගගනව අමතක කරා. දුරා ගැනීමක් නේ. මට ඕන දේ මම කොහොමද ගන්න? එහෙම ලැබෙන්නේ නැත්නම් මම කුදුරු ගන්න. අයියෝ බ්‍රෝ. උදුරුල හරියන්නේ නැහැ. ගලෝලා ගන්න ඕනේ. මොකද උදුරන්න ගිහිල්ලා මචං මුල් කැඩුනොත් තව තැනක පැලවෙනවා බොරු ආ. ගලව ගන්න එක තමයි අමාරු ඉතින්. දැන් උඹ හදන්නේ ආදරයක් බලෙන් ගන්නද? ඒක හරිම අසාධාරණ ආත්මාර්ථකාමී වැඩක් බං. සෙල් මං ඇත්තටම ආන්නයට ආදරේ මට ආන්නයම ඕනේ. මේ පව් වැඩ නොකර වෙන කෑල්ලකට ට්‍රයි කරපම් බං. බලමුකෝ අපේ මමි ඩැඩි මොකද කියන්නේ කියලා. ඒ දෙන්න ආන්නයට කැමති නම් මම ආන්නයව කැමති කරගන්න. මට උඹ ගැන දුකයි බං. අසෙල ඇයි උඹ එහෙම කියන්නේ? අවුලක් තියෙනවනේ. ඒ මොකක්ද? උඹත් කොල්ලෙක්නේ. ගගනයත් කොල්ලෙක්නේ. කොල්ලුකමට ඔයගේ වැඩ හරියන්නේ නැහැ බ්‍රෝ. කොළඹ කාල වතුරු බීපු මට Google Map ඕනේ නෑ ලොක්ක පාරවල යන්න. කටපාඩමින් පාරවල් කියන්න. ඔය කියන විදියට දෙන්න ගිහ ගගන ගෙදරට. ඒක නම් මන් දන්නේ නෑ ලොක්ක. හැබැයි වත්තක් ඇතුළක තියෙන ගෙයක්. හරි. ඒක තමයි පොට්ටේ. ලොක්කමේ දැන් මොකද්ද මං කරන්න ඕන? ඊළඟට ඕනේ අර අමතයා ගෙදර හිටපු අල්මේද. ආවෝ අර කෙට්ටු බුවානේ. අන්න හරි. නෑ කොහෙටද වයින්නේ කියලා බලපන්. ඕකේ ලොක්කා. හැබැයි ඉතින් ඔටි පාරක් අදින්න වෙයි වගේ නේ. කමක් නෑ සම්තින්න කෙනා අයියා. මං කට්ට කන්නම්කෝ. මේ වැඩේ හරියට කරපන්. බාගෙට නැතුව. ඕකේ බ්‍රෝ. එනම් මන් තියුවා.
ඔය මොනවා කිව්වත් මාත් අපේ දූ අරන් කොහේ ගියා අන්තිමට ප්‍රශ්නේ පාත් වෙන්නේ මෙතෙන්ට මේ ගෙදෙට්ට ලොකු වින්නෙහියක් සිද්ධ වෙන්නයි මේ යන්නේ ආත්මගේ අපච්චි දැන් මට මොකද කරන්න කියන්නේ මහත්තයෝ ආත්ම දූට ඔය ඉන්න විදිහටම තමන්ගේ පාඩුවේ ඉන්න දෙන්න අපච්චිට නංගිර ජීවිතයක් කො පුතේ ඒ ජීවිතේ වෙනුවෙන් තව ජීවිත කීයක් නැති වෙයිද ගගනගේ අපච්චි කියන කතාව හරියටම හරි වෙන කවුරු නැතත් මන් දන්නවා අපේ ඇමතුමගේ හැටි. අවුරුදු 15ක් විතර එයාලගේ ඉන්න මිනිහරි මම. එයා හැරෙන්න දික්කස දීලා දාන්න තියෙන්නේ. මම මොනවා කරන්නද? ඔව්. ඒක තමයි පුතේ කරන්න තියෙන හොඳම දේ. එහෙම කරනවා නම් අපච්චි මොකටද මෙච්චර මහන්සි වුනේ? ආත්මගේ අයිතියේ මොකද වෙන්නේ එතකොට මහත්යෝ මහත්යව මහත්යට අයිති නේ මහත්යව අයිති මහත්යගේ තාත්තට එයා මේ රටේ ඇමතිවරයෙක් හරි මිරොජ්ම දෙමෙම් කරු ඔයාවිල මේ පදිංචි වෙන්න එතරම් ප්‍රශ්න කරන්නේ අප බලාගෙන ඉතුරු ටික මෙහෙම ඉන්න බැලලා කොහමද ප්‍රශ්න විසඳන්නේ ඇයි මේ ඉන්න බැරි මේ විනෝජ් මාත්‍යා බැදපු බිරිඳ ගෙදරනේ වා මේ ඉන්න අපි බලාගෙන ඉතුරු ටික එතකොට ඇමතිතුමාගේ කට්ටිය මෙහාට නැවිත් ඉඳීද විනෝජ් මාත්‍යා එක්කවා මෙහෙ ඉන්න නැත්නම් කොහරි ගිහලා ජීවත් වෙන්න කලින් తీරණයක් ගන්නවා හරියට පුතේ ඔයා හදන්නේ අම්මට වෙඩි තිබ්බා වගේ මගේ පපුවට වෙඩිල්ල පත්තු කරන්නද ඈ විනෝජ් මහත්තයා ගැන දැන් අපි දන්නවා විනෝජ් මහත්තයා මගේ දූට අවංකවම ආදරය කරපු හිඳයි බොරු කළා හරි මගුලක් ගත්තේ විනෝජ් මහත්තයා මහත්තයාගේ අවංකකමට මං ගරු කරනවා ඒකට මහත්තයෝ දැන් මේ ප්‍රශ්නේ తీර බැරෑරුම්කම තේරුම් ගන්න. ආත්මට එයාගේ පාඩුවේ ජීවිතේ ගෙනියන්න දෙන්න. එහෙම වෙන කිසිම දෙයකට මම කැමති නැහැ. කිව්වට ආන්නයට තියෙන්නේ සාමාන්‍ය අසනීපයක් නෙමෙයි. හොඳයි හොඳයි කිව්වට එළමේ සදාකාලික ලෙඩෙක්. ඔයා කියන්නේ බයි කියලාද? ඔව්. මං කියන්නේ එපා කියලා. අපේ පුතා ලෙඩෙක් අසල් බඳින්න ඕනේ නැහෙනි. මනං අපි පුතාට මේක හිමිහිට තේරුම් කරලා දෙමු. ඒක තමයි අමාරුම වැඩේ.
අපි පුතාට කියමු ආන්නේ ගෙදරින් කැමති නැහැ කියලා. එතකොට හරිනේ. ඔව් එහෙමත් කියා. ඒකට කරුණ ටිකක් ගලපගමු. මේ බොරු කියලා හරි පුතාව බේරගන්නේ වෙයි. අනිකෝ ඒ වගේ ලෙඩ ගැල්ලා මේක මොනාරද අපේ පුතාට? මේ රටේ කොච්චර තව ගැල්ලාම ඉන්නවද? මේ කපු මහත්තයාට කියමු. පුතාට මේ ආන්නයට වැඩිය ලස්සන ගැල්ලා මේක නැති කියලා එච්චරයි. කප් මහත්තයට කෝල් එකක් දෙන්නකො හෙට එන්න කියලා. මං ඉතුරු ටික කතා කරගන්න. මං එපා කියන එකම කරා. මං කිව්වනේ වාට මට දැන් වැඩ කරන්න සිද්ධ වෙලා තියෙන අයියා කියන විදියට. අයියා තමයි කිව්වේ විනෝජ් මහත්තයත් එක්ක කතා කරලා තීරණයකට එනකම් රස්සාවට යන්න කිව්වා. ගගන ඔයත් කිල්ලියම් මගෙන් කළා. ඒත් මම මෙහෙම අනේක ඔයාගේ ආරක්ෂාවට හොඳයි. මට වරදක් කරන්න කවුද ඉන්නේ? අපි හිතපු දේවල්ද අපිට සිද්ධ වුණේ? දෙයක් කරලා පසුතැවෙනවට වඩා හොඳයි පරිස්සම් වෙන එක. ඔයා එපා කියනවා නම් මං අයියටත් කියලා රස්සාවෙන් අයින් වෙනවා. දැන් මේ ඔහුගේ ගෙදර ගිහලා අප්පච්චි හම්බෙලා එනකම්. අපේ අප්පච්චි මොකද කියන්නේ? අප්පච්චි කැමැත්ත ගන්න ටිකක් අමාරුයි. අප්පච්චි හොඳටම බය වෙලා ඉන්නේ මේ පහුගිය ටිකේ සිද්ධ වෙච්ච දේවල් එක්ක. ආත්ම අපි අපේ කැමැත්තට තීරණයක් ගන්න ඕනේ. නැත්නම් ඔයාට මාවත් නැති වෙනවා මට ඔයාවත් නැති වෙනවා. මට ආපහු ආව නැති කරගන්න බෑ. එහෙනම් අපි තීරණයක් ගමු. මං හෙට ඔෆිස් යන වෙලාවට ඔෆිස් එක ළඟට එන්න. අපි කොට නිදාසෙයි කොහෙට හරි කියලා කතා කරමු. නගින්න. මං ගෙදරින් ඇරලවන්න. තව ටිකයිනේ. මම මේ ටික යන්න. එහෙනම් පරිස්සම්. මට වාගේ ජීවිතේ වටිනවා. රෝස මල් දැක සතුටු වෙන්නම් නටුවේ ඇති කටු නොදැක ඉන්නම් ජීවිතේ සරණාතුරාවට සෙවනෙල්ලවින්නම්
කරගෙන යන්න බා. රතන මෝටර් සයිකලේ නවත්තරන ඉන්න මිනිහා ගැන මට පොඩි සැකයක් තියෙනවා. එයියේ මිනිහා අපේ පිටිපස්සෙන් ආවේ. අපි වාහනේ නැවැත්වුවට පස්සේ මිනිහත් නැවැත්තුවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.